අයිබවන් අපි නැවතත් සුදනම් වෙන්නේ සෙන්සුරාද සිත්නේ තසපුයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. සෙන්සුරාද සිත්නේ තසපු ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ඔබට සිහිපත් කරන්නට ඕන හෙට සන්ධ්‍යාවේදී ඓතිහාසික කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස අසිරිමත් පින්කමක් පැවැත්වෙනවා. හෙට හවස 5 විට අපි ඔබට උතුම් පින්කමට සහසම්බන්ධ වෙන්න ආරාධනා කරනවා. පූජනීය ගලිගම්මේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නා වූ අනුශාසනා මත සිදු කරන්නා වූ මේ අසිරිමත් පින්කම තුළ උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස සිට කතරගම දෙවියන් පිළිබඳවත් සවිශේෂයෙන්ම ආශ්‍රිත ධර්ම කාරණාත් අන්තර්ගත සුවිශේෂී පින්කමක් ලෙසිනුයි ඒ පින්කම පැවැත්වෙන්නේ. හවස 5 පින්කම ආරම්භ වෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා හවස 5 වෙන විට කතරගම කිරිවෙහෙර අභියස තියෙන අෂ්ටඵල බෝධීන් වහන්සේ නැත්තම් කතරගම මහදේවල පිටුපසින් තිබෙන අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියසට ඔබේ කරාශිවන්නේ ඒ උතුම් පින්කමට සහ සම්බන්ධ වන්නට. ඒ වගේම ඔබට සිහිපත් කරන්නට ඕන මෙවර නෙත්‍රේදීෝ සිදු කරන කටින මහෝත්සවය වෙනුවෙන් වස් ආරාධනා කිරීම සිදු කරන්නට යෙදුන ඓතිහාසික තිස්සමහාරාම රාජ මහ විහාරස්ථානයේ ඒ වස් පින්කම තුළ නැත්නම් කටින මහා පින්කම දක්වා කාලය තුළ සිදු කරන විශේෂ පින්කමක් ඔබ දන්නව මේ වන විටත්. ඒ තමයි තිස්සමහාරාම රාජ මහ විහාරස්ථානයේ ඉදි කරන්නට යෙදෙන අසිරිමත් වූ සම්බුද්ධ මන්දිරයට, සධාතුක මන්දිරයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වඩා හිඳුවා තේවාවන් පවත්වා ගෞරව සත්කාර කරන ඒ විහාර මන්දිරේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින සධාතුක මන්දිරයේ නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කරලා තිබෙන්නේ. එහි වහලය වෙනුවෙන් අපි අපේ ශ්‍රාවකයන් එකතු කරමින් ඔබ සියලු දෙනා එකතු කරමින් උළු ලබා දෙමින් ඒ කටයුත්තට දායක වෙන්නට තමයි මේ වස් කාලයේ ප්‍රමුඛ කාර්යය බවට පත් කරගෙන තිබෙන්නේ. එනිසා ඔබට බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා මේ පින්කම සමගත්වල් බැඳගන්න. උළු කැට 70,000ක් පමණ අවශ්‍යයි මේ වහලය නිමවන්නට. ඒ නිසා එක උළු කැටයක් කොලාරි ලබාගෙන එක උළු කැටයක් හරි ලබාගෙන මේ පින්කමට ඔබ එකතු වෙන්නට ඕනම් රුපියල් 270ක් වගේ පුංචි මුදලක් තමයි එක උළු කැටයකට වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඒ අවස්ථාව මග නොහැර වස් කාලය තුලදී ඔබට ඒ සඳහා සහ සම්බන්ධ වන්නට. ඒ සඳහා මා ඔබට සිහිපත් කරන මෙන්න මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්නටත් මෙන්න මේ ගිණුම් අංකයට මූල්‍යමය වශයෙන් දායක වෙලා උළු කැටය ලබා දෙන්නටත් අවකාශය තිබෙනවා. ඔබ කතා කරන්න 077 41 52 272 දුරකථන අංකයට. එහෙම නැතිනම් ලංකා බැංකුවේ තිබෙනවා කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා කියලා ගිණුමක්. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ මේ පූජා ගිණුමට මුදල් බැර කරලා උළු කැටයක් 270යි ඔබට පුළුවන් අවම උළු කැට කෙනෙක් උළු කැටයක ඉඳලා ඕනෑම ප්‍රමාණයක් ඔබට ඒ සඳහා බාර ගන්නට පුළුවන්. අපි ඔබට ආරාධනා කරන මෙන්න මේ ගිණුම් අංකයට මූල්‍යමය වශයෙන් දායක වෙලා ඒ කටයුත්තට දායක වෙන්න 847 943 85 ගිණුම් අංකය. ඒ සඳහා ඔබට විවෘත කරලා තිබෙන්නේ ඔබේ ඒ දායකත්වයන් ලබා දීලා. අපි සියලු දෙනා එක්ව මේ වස් කාලය තුළ හිවහලය නිමවන කටයුත්ත සඳහා සම්මාදම් වෙමු. ඔබට අපමණ පිනක් කුසලයක් රැස් කරගන්න තිබෙන අවස්ථාවක්. එයත් සිහිපත් කරමින් නැවත වාරයක් සෙංකඩගල සීතවනගිර අරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ අතිපූජනීය වල්පොළ ගෞතම අපේ හාමුදුරන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර අපේ හාමුදුරනේ, අද දේශනාව ශ්‍රවණය කරනකොට දැනුණ දෙයක් තමයි මේ කර්මය කියන විෂය පරාසය කොච්චර විසිරීලා තිබෙනවාද කියන කාරණේක පැත්තකින්, සහ කර්මයෙන් ගැලවෙන්නට එහෙම නැත්නම් කර්මය දායාදයක් විදිහට අපිට ලැබෙන ආකාරය මේක ඉවර කරන්න බැරි තරම් පුළුල් විදිහේ දේශනාව බවට පත් වෙනවා. ඔබ වහන්සේ යම් යම් කොටස් තෝරාගෙන දේශනා කරපු නිසා අපිට හොඳ අවබෝධයකුත් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මේ අපේ ජීවිතත් එක්ක අපි නිතරම කියන දේවල් තමයි අපේ ජීවිතවල බොහෝ විට නැගෙන ආන්දෝනා තමයි, අනේ මගේ ජීවිතේ කර්මයක්ද මේ කියලා, ලැබෙන දේවල් එක්ක අනේ මේ පඩියෙන් කොහොමද ජීවත් වෙන්නේ කියලා. සමහරු ඒ ජීවත් වෙන රැකියාව පිළිබඳව ඇතැම් වෙලාවට කනස්සලු වෙන අවස්ථාවක් තිබෙනවා. අනිත් පසින් සමහරු සතුටටපත් වෙන අවස්ථාවක් තිබෙනවා. අනේ මට මගේ ජීවිතේ මහා වටින අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ කියලා. එහෙම අවස්ථාවක් ගැන සිහිපත් කරනවා නම් හොඳම සාක්ෂියක් මම ගැනම සිහිපත් කළොත් එහෙම අපිට බොහෝ දෙනෙක් කියන්නේ අපිට හිතෙන දේ තමයි අපේ හැමදෙරනේ අපේ පෙර වාසනාවකට ලැබෙන රැකියාවක් මේක. ඒක රැකියාවෙන් එහාට ගිහිල්ලා සේවාවක් විදිහට සිදු කරන්නටත් ඒ ඔක්කොමට වැඩිය අපිට මහා පිනක් රැස් කරගන්නටත් ලැබුණු අවස්ථාවක්. ඒ නිසා සමහරු මට ඇවිල්ලා සිහිපත් කරලා තියෙනවා, අනේ ඔයාගේ ජොබ් එක නම්
කාලෙකින් කාටවත් හම්බුවෙන්නේ නැති ජොබ් එකක් කොච්චර පින් කරගන්න අවස්ථාව ලැබෙනවද කියලා. ඉතින් එහෙම සිහිපත් කරන බොහෝ පිරිසුත් ඉන්නවා. ඒ නිසා එක පැත්තකින් සතුට වෙනට පුළුවන් තමන් සිදු කරන රැකියාව කර්මානුකූලව ලැබුණත් හැය හොඳනම් අනිත් අයට යහපතක් සේවාවක් සිදු කරන්න අවකාශයකුත් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා. හැමදෙරේ සාකච්ඡාව ආරම්භ කරන්නට මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. දැන් ඔබ වහන්සේ කිව්වේ කර්මානුව රැකියාවන් ලැබෙන ආකාරය පිළිබඳව. එහිදී අපේ හැමදෙරේ දැන් සමහරු කියනවා දෛවය කියලා. දෛවය ගැන කතා කරනවා. ඇත්තටම දෛවය කියන්නේ තේ කර්මයේද අපේ හැමදෙරේ දෛවයට අනුව තමයි සියල්ල සිදුවන්නේ කියලා. දෛවය කියන්නේ කර්මයේද? දෛවය තමයි අපේ ජීවිතයට විවිධ දේවල් එකතු කරන්නේ කියලා. කර්මයටත් එහා ගිහිල්ලා බොහෝ වෙලාවට සමාජයේ ව්‍යවහාරය කරන්නේ දෛවය කියන්නේ. එයාගේ දෛවයේ හැටි තමයි ඕක කියලා කියනවා. දැන් අද බැලුවාම දැන් ඊයේ රාත්‍රියේ තමයි ඔලිම්පික් තරගාවලිය ආරම්භ වුණේ ප්‍රංශයේ. දැන් මෙහෙම බැලුවා දැන් ක්‍රීඩකයෝ ගැන සිහිපත් කළත් දැන් අපේ ලංකාවම උදාහරණ කොට ගනිමුකෝ. දැන් සුසන්තිකා ජයසිංහ කියන්නේ බොහොම ඇය සිහිපත් කරන විදිහටම අන්ත අසරණ දුගී දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. තමන්ට හරියට අඳින්නට ඇඳුමක් එහෙමවත් තිබුණ නැති කෙනෙක් කියලා ඒ සඳහන් කරනවා. හැබැයි ඇයගේ ජීවිතයේ එක්තැනකදී ඔලිම්පික් තරගාවලියත් එක්ක වෙනසකට ලක්. ඇයට ඊපස්සේ සියල්ල ලැබෙන්නට පටන් ගන්නවා. ඒ වගේ අවස්ථා අපි දැකලා තිබෙනවා. දැන් විදේශීය ක්‍රීඩකයෝ දිහා බැලුවත් අපිට ඔය බ්‍රසීලයේ හිටපු රොනාල්ඩිනියෝ පාපන්දු ක්‍රීඩකයා පිළිබඳව කතා කළත්, ඒ වගේම ඔය සෙනගාලේ ඉන්න සාමියෝ මනි වගේ ක්‍රීඩකයන් පිළිබඳ සිහිපත් කළත්, අන්ත අසරණ දුගී තැනකින් පටන් අරගත්තේ ජීවිතේ කවදාවත් උඩටෙන එකක් නැහැයි කියලා හිතපු ජීවිත කියලා ඕන්ම සිහිපත් කරනවා. හැබැයි සම්පූර්ණයෙන්ම ආත්පසින්ම වෙනස් වෙලා තිබෙනවා. මේ දෛවය කියන්නේ අපේ හැමදෙරේ කර්මයටමද? එහෙම ජීවිත තුළ කර්මයක් එක්ක නැතන් දෛවයක් එක්ක අපිට අපේ ජීවිත හැඩගස්වා ගන්න අවකාශයක් ලැබෙන්නෙම නැද්ද? ඒ දෛවයට ඕන ආකාරයට දේවල් සිදු වෙන්නේ. ඔව් අරුණ, අපි හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දේශනාව ටිකක් විශේෂ මාතෘකාවක් අපි තෝරගත්තා. මිනිසුන්ගේ රස්සාවල් තෝරා ගන්න ඔවුන්ට කර්මය කොච්චර දුරකට බලපානවද, ඒ කර්ම විපාක නිසා යම් යම් රැකියාවන් තෝරා ගන්න සිද්ධ වෙන හැටි, ත්‍රිපිටක අටුවා ටීකාදී විවිධ මූලාශ්‍ර ඇසුරු කරගත්ත කරුණු ඔස්සේ අපි කර්ම විපාකත් ඔවුන් තෝරගන්න හේතු වෙච්ච බුද්ධ කාලයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විවිධ රැකියාවන් වල නිරත වෙච්ච හැටි සහ ඔවුන්ගේ විපාක ඔවුන්ට බලපාපු හැටි අපි ටිකක් කතා කරේ. වරුණ, මේ ඔබ ප්‍රශ්නය අහන්න පෙර මතක් කළා වගේ ඇත්තටම හරි පිං ඇති රැකියාවක් කරන්න තෝරගෙන තියෙන වරුණටත්, සමීර, දර්ශන අයියා මේ වගේ net ආගමික අංශයේ හැම දෙනාටමත්, ඒ වගේම තවත් මේ ලෝකයේ යම් යම් කෙනා රැකියාවන් විදිහට තෝරාගත්ත විවිධ භූමිකා ඇසුරේ ඔවුන්ගේ ජීවිතේ ඔවුන් අරගෙන යනවා. ඒ අතරින් සමහරු සතුටු වෙන රැකියාවන් තියෙනවා. අපිත් එක්ක සමහර වෛද්‍යවරු කියලා තියෙනවා, සන්නහස මට මේ වෛද්‍ය වෘත්තිය ලැබිච්ච එක මගේ ජීවිතේ මහා භාග්යක්. මට මෙවැනි පැත්තකට තෝරගන්න ලැබිච්ච එකෙන් මට අද අසරණ ජීවිතවලට පිහිට වෙන්න ඔවුන් ගැන අනුකම්පාවෙන් කටයුතු කරලා ඒ තුලත් මෛත්‍රී සහගතව කුසලයක් රැස් කරගන්න මම කටයුතු කරනවා. සන්නහස රෝගීන් එක්ක වැඩ කරන අතරෙදි සමහර රෝගීන්ට මම පුළුවන් විදියට ධර්මයෙන් හිත හදන අවස්ථාත් කරනවා කියලා මාත් එක්ක කියපු බදුල්ල පැත්තේ වෛද්‍යවරයෙක්ව මට සිහියට නැගුණ වෙලාවේ, ඇත්තටම ඕනම වෘත්තියක් තුළ තමන්ට ඒක කුසලයක් පිනක් රැස් වෙන විදිහට කරන්න පුළුවන් රස්සාවල්, පුළුවන් ව්‍යාපාර ඕනතරම් තියෙනවා. සමහර දේවල් තියෙනවා වරුණ, තමන්ටත් අහිත පිණිස, තව කෙනෙකුට අහිත පිණිස, දුක පිණිස හේතු වෙන විදිහේ පාපී රස්සාවලුත් තියෙනවා. ඉතින් මේ සියලු රස්සා අතරේ බුදුරජාණන් වහන්සේ ඔය අවියාවිද මස් මාංශ වෙළඳාම් ආදී නොයෙකුත් දේවල් තියෙනවා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු මද්ද්‍රව්‍ය, මත්වතුර වෙළඳාම් වගේ දේවල් තියෙනවා. එතකොට එවැනි රැකියා තෝරගැනීමත් කර්ම විපාකයක් නිසා කරනවද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. හාමුදුරුවනේ පහුගිය දවස්වල අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයක් සිද්ධ වුණා. එතකොට ඒ වෙඩි තියපු මිනිස්සයෝ, ඒ වෙඩි තිබ්බේ ඔවුන්ගේ රැකියාව විදිහටද? තව කෙනෙක්ගෙන් ලැබෙන අනකට තුවක්කුවක් හසුරගෙන ගිහිල්ලා තව මිනිස්සෙක් මරණ එක නම් එයාගේ රස්සාව ඒ පාතාලේ අද මිනිමරුවෙක් විදිහට, කුලී මිනිමරුව විදිහට
රස්සාව කරන මනුස්සයා දැන් බුද්ධ කාලෙත් එහෙම හිටියේ. අපි දන්නවරුණ මුගලන් මහරහතන් වහන්සේව පිරිනවම් පාන අවස්ථාවේ උන්වහන්සේව ඝාතනය කරේ. ඇට කුඩු වෙනකන් ගහලා අතපය කැඩලා දාලා ඒ විදිහට උන්වහන්සේව අමානුෂික විදිහට ඝාතනය කරන්න කුලි මිනි මරුවන් යොදාගත්තා. එතකොට ලෝකෙ හැමදාම මේ වගේ කුලියට මිනි මරණ අය ඉන්නවා. ඉතින් ඒවත් අතීත පාප කර්මයක විපාකයක් විදිහට දේවගේ රස්සාවකට යන්නේ කියලා කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. අපි මේකෙදි හොඳට තේරුම් ගත යුතුයි, සමහර වෙලාවට වරුණ පේ සාංසාරිකව තියෙන කර්ම විපාකයකට මෙන්න මේ රැකියාව තෝරා ගන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා දේශනාවේදී පෙන්වා දුන්න රැකියාවන් ගණනාව. හැබැයි මේ සෑම රැකියාවක්ම අනිවාර්යයෙන්ම එයාට තෝරගන්නම සිද්ධ වෙනවා. ඒක ස්ථිරයි, ඒක ඒකාන්තයි කියලා කියන එක තමයි ওই දෛව කතා කියන්නේ. දෛවවාදය කියලා කියන්නේ ඉරණම කියන වචන. මේ වගේ වචන බුදුරජාණන් වහන්සේගේ පාවිච්චි කරලා නැහැ. කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ නියතවාදී වචන කිසිම විදිහකින් උන්වහන්සේ අපි දන්නවා ඕනම කෙනෙකුට වරුණ එහෙම නියත වශයෙන්ම ඒකාන්තයෙන්ම මේකම තමයි සිද්ධ වෙන්නේ කියනවා නම් එහෙනම් අඟුලිමාල අනිවාර්යෙන් නියත වශයෙන් කොහෙද යන්න ඕනේ? අඟුලිමාල නිරේ යන්න ඕනේ වරුණ. එච්චර හරියක් කරලා නිරේ නිදහස් වෙනවා කියුවට පස්සේ ඒක හරිම මේ කෙනෙකුට කියන්න පුළුවන් හරි අසාධාරණයි කියලා. හරිද? මෙච්චර මිනි මරලා. එතන දැන් ඔය දෛව කතාවල එන්නේ ගොඩක් වෙලාවට දෛවවාදය, සමහර වෙලාවට ඔය ඇතැම් දේවවාදී සංකල්පවල මූලධර්ම ග්‍රන්ථවල තියෙනවා දෛවවාදී මත. එතකොට ඔවුන්ගේ සමහර මේ සංකල්ප ඇතුලේ තියෙනව වරුණ ඔවුන්ගේ සාස්ෘ කරගත්ත ඔවුන් යම් දේව ඇදහිල්ලක් තියෙනවනේ. ඔවුන්ගේ දෙවියෙක් පිළි අරගන්නවනේ. මේ පිළිගන්න දෙවියා උපදින්නත් කලින්ම මෙයාව තීරණය කරලා ඉවරයි. මෙන්න මේ තනකොළ කපනවා නම් ඒක තනකොළ කපන මිනිහා තමයි උපදින්න කලින් දෙයියෝ තීරණය කරලා තියෙන්නේ. අර එතකොට වරුණ ඒ මත පිළිගත්ත මිනිසුන්ගේ අදහස තමයි ඔවුන් කියනවා කරන්න දෙන්නේ මේ මගේ දෛවය. මේක මගේ දෛවය. ඒතර ඔවුන් හිතන්නේ ඒක දෙවියන්ගේ කැමැත්ත. ඒක දෙවියන්ගේ උවමනාව. එයා එතන ඒ විදියට ජීවත් වෙන්න එයාගේ සම්පූර්ණ ජීවිත කතාව දෙවියන් විසින් නිර්මාණය කරපු එකක්. ඒක අපිට වෙනස් කරන්න බෑ කියලා හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි වරුණ මොකද දේවවාදී මත බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳන් තිබිච්ච ඒවානේ. එතකොට තථාගතයන් වහන්සේ තමයි පෙන්වලා දුන්නේ ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතයේ යෝනිසෝ මනසිකාරයෙන් මේක වෙනස් කරන්න පුළුවන්. හරි, එතකොට තමන් කරන වචන යෝනිසෝ මනසිකාරයෙන් වෙනස් කරන්න පුළුවන්. තමන්ගේ කටින් පිටවන වචන, තමන් කරන කායික ක්‍රියා යෝනිසෝ මනසිකාරයෙන් වෙනස් කරන්න පුළුවන්. තමන්ගේ හිතේ ඇතිවෙන සිතුවිලි යෝනිසෝ මනසිකාරයෙන් වෙනස් කරන්න පුළුවන්. අඟුලිමාල විතරක් නෙමෙයි, බුද්ධ කාලේ ඕනතරම් මිනි මරුව සමහරලාවට මේ පුංචි සාමනීර සන්නහස නමකට හිත පැහැදිලා වෙනස් වෙච්ච අවස්ථා තියෙනව වරුණ. ඇවිල්ලා 500 හොරු 500ක් මිනි මරපු හොරු 500ක් පොඩි හාමුදුරු කෙනෙක් එක්ක එනව දවසක් පැවිදි වෙන්න. මොකද මේ පුංචි හාමුදුරුවන්ව ඒ වෙලාවේ අල්ලගෙන ඝාතනය කරන්න සූදානම් වෙනවා මං පහරන හොරු කණ්ඩායම. කියන්නේ මේ හොරු බැලුවා මේ පොඩි හාමුදුරුවන්ගේ ළඟ ගණ්ඩ දෙයක් නැහැ. මේ හාමුදුරුවන්ව මේ හොරකම් කරන්න කිසි දෙයක් නැත්තම් ඔන්න ඔහේ අපි අතහැරලා දාමු කියලා පිරිසක් කතා වුණා. ඒ වෙලාවේ කැලේ ඇතුලෙන් උන්වහන්සේ වැඩම කරත් එතකොට එතන හිටපු තවත් හොරු කීප දෙනෙක් එතන මහහොරාට කියනවා අපිට මේ උන්වහන්සේව අතාරින එකේ ලොකු අලාභයක් තියෙනවා. මොකද මේ හාමුදුරුවන්ගෙන් අපිට ගණ්ඩ දෙයක් නැති බව ඇත්ත. හැබැයි මෙයා අපිට ගණ්ඩ දෙයක් තියෙනක නැති කරන කෙනෙක් වෙයි කියලා. ඒ කියන්නේ මෙයා ගමට ගියාට පස්සේ ගමේ ඉන්න මිනිසුන්ට කිය ආන් අහවල් තැන මේ විදිහේ කණ්ඩායමක් ඉන්නවා යන්න එපා පැත්තට කියලා. ඒ නිසා මෙයාව අතහැරියා කියලා කියන්නේ අනිවාර්යෙන් අපිට මෙතන නිකන් ඔහේ ඉන්න වෙන්නේ අද දවස සම්පූර්ණ හිස් දවසක් වෙයි කියලා. ඒ නිසා මෙයාව අනිවාර්යෙන් මරන්න වෙනවා කියන මතේ එතන ලොකු පිරිසකගේ මතේ වෙනවා. ඉතින් අන්තිමට මහහොරා තීරණය කරා මරන්න, උනාසිව ඝාතනය කරන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේව ගස් බැඳලා ඒ වෙලාවේ ඝාතනය කරන්නම සූදානමින් කඩුව මදිනවා. අර කඩුවේ මදින සද්ද ඇහෙනකොට සමහර
ඔහොම මේ මරන්න සූදානම් කරලා තියෙන මිනිසුන්ට මුත්‍රා පිට වෙනවායි කියනවා. ඒ සද්දය එනකොට කඩුව මදින කෑ ගහලා කියනවායි කියනවා, "නේ මගේ දරුවෝ බලාගෙන ඉන්නවා මං එනකම්, මගේ ආදරණීය බිරිඳ මං එනකම් බලන් ඉන්නවා, මගේ අම්මා තාත්තා මං එනකම් බලන් ඉන්නවා, මාව මරන්න එපා, මට ජීවත් වෙන්න ඉඩ දෙන්න, මට මේ වෙලාවේ මේ දේ කරන්න එපා" කෑ ගහ විලාප දෙන එකලු හැමදාම දැකලා තියෙන්නේ. හැබැයි මේ සයනාසේ හරි නිහඬව පාඩු ඉන්නවා. කඩුව මදින සද්දය ඇහුණත් හිනාමුසු මුහුණින් බලාගෙන ඉන්නවා. ඔබ වහන්සේ පොඩි හින්දද ඔබ වහන්සේට තේරෙන්නේ නැත්තේ මේ වෙන්න යන දේ බරපතලකම කියලා අහනවා. ඔබට මරණය ගැන දැනෙන්නේ නැද්ද? ඔබ දන්නේ නැද්ද මොකද්ද මරණවා කියන්නේ කියලා පොඩි හාමුදුරන්ගෙන් අහනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ධර්මයෝස්සේ නැස රහතන් වහන්සේටම ධර්මයෝස්සේ හිත හදාගෙන උන්වහන්සේ මොන වගේ ශක්තිමත් හිතක් ඇතුව ඉන්නවද කියන එක ගැන කරන ප්‍රකාශ වලින් මේ හොර නායකයෝ පුදුම වෙනවා. ඒ කියන්නේ මේ විදිහට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ධර්මයක් තියනවාද කියලා. ඊට පස්සේ ඒකට පැහැදිලා මේ හොර නායකයා අහනවා, "ඔබ වහන්සේ ඔය වෙනස් වෙච්ච හිත, ඔබ වහන්සේ ඔය හදාගත්ත හිත අපිට හදාගන්න බැරිද කියලා." ඒ වෙලාවේ අනිත් හොරු ටිකත් ඒ මතයට එකඟ වෙනවා. "අපිත් කැමති ඔය විදිහට වෙනස් වෙන්න පුළුවන් නම්, අපිටත් ඔය හිත හදාගන්න පුළුවන් නම් අපිත් එන්න ලෑස්ති කියලා." එතකොට ඒ වෙලාවේ වරුණ මේ අර ස්වාමීන් වහන්සේගේ වචනේ වෙන්නේ ධර්මයේ තියෙන එකට තමයි ඔබට පුළුවන් කියන එක. ඉතින් ඇත්තට මේක වචනකින් සීමා වුණේ නැහැ. ඒ කට්ටිය මහාන වෙලා අවසානයේ රහතන් වහන්සේලා 500 නමක් ඒ අතරින් බිහි වෙනවා. එතකොට දෛවය කියලා කියන්නේ වරුණ එහෙම බෑ කියන එක. ඒ කියන්නේ ඔගලන්ගේ දෛවය ඕක. ඔගලන්ට එහෙම වෙනස් වෙන්න බෑ. ඕක කරන් යන්න. ඕක තමයි ඔගලන් ඉරණම. මේ වගේ මේ ලියවිච්ච අතීතය අනාගතයක් තියෙනවා. හරි. ලියවිච්ච වර්තමානයක් තියෙනවා. මේ ලියවිච්ච එකම ඒ විදිහටම යන්න ඕනේ කියන මතයක ඉන්නවනම් ඔන්න ඒවා බුද්ධ වචනයෙන් පිටයි. ඉතින් ඒකෙහිඳ යම් යම් කර්ම විපාකවලට කරන දේ වුණත් කර්මය ධර්මයෙන් විසඳන්න පුළුවන් කියන එක තමයි දැන් අඟුලිමාලගේ කර්ම විපාක ඒ විදියට ගෙවන්න ඕනේ කියලා නියමයක් උනේ නැහනේ. ඒ කර්ම විපාකේ කරන්න දෙයක් නැහැ විඳෝපං. කොච්චර කර්ම විපාකයක් තිබ්බත් ඒ කර්මය ධර්මයෙන් විසඳන්න බැරි ශාසනයක් නෙමේ මේ ශාසනය තුල පෙන්වලා දීලා තියෙන වැඩපිළිවෙල දහම. ඒකෙහිඳ ඕනම කෙනෙකුට දැන් සමහර වෙලාවට අපි දන්නවා දැන් ওই දාසකම් කරලා එක එක තැන්වල අපි කියපු උදාහරණයකට උපාලි ගමුකෝ පාලි කර්ණවෑමියෙක් වෙන්න අතීත කර්මයක් බලපෑවයි කියලා අපි කිව්වනේ. එතකොට ඒ කර්ණවෑමියා වෙන විපාකේ ගෙවලා අවසන් වුණ හින්දා ඇවිල්ලා මහනුණා නෙමෙයිනේ. ඒ කර්මේ තව ඉතුරුයි. මේ හරියටම ආනන්ද අනුරුද්ධ කිම්බිල බගු දේවදත්ත කියන සන්නහසලා මහාන වෙන්න යනකොට මෙයාව එක්කගෙන ගිය අර මේ මහාන වෙන්න යන මැසේජ් එක ගෙවල් වලට යවන්නේ. පණිවිඩය යවන්නේ. එයා ලව්වා. එතකොට ඒ වෙලාවේ ආටත් හිතක් එනවා මේ කුමාරවරු මේ රන්රිදී මුතුමැණික් හැමදේම අතහැරලා රාජකීය සියලු සැප සම්පත් අතහැරලා රජකම් අතහැරලා මෙහෙම මහාන වෙන්න යනවා කියන්නේ මේ පැවිද්දේ ඒ තරම් සුවදායක ඇති මේ සියල්ලට වඩා. ඉතින් ඒ අයගේ රත්තරන් බඩු මට දීලා මට ඒවෙන් ඕන විදිහට ජීවත් වෙන්න කිව්වම මං තවදුරටත් කර්ණවෑමියෙක් විදිහට රස්සාව කරන්න අවශ්‍ය නැහැ. මට මගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරගන්න පුළුවන් මේ රන්රිදී මුතුමැණික් එක. හැබැයි මට වැඩක් නැහැ මේ කුමාරවරු ඊට වඩා ශ්‍රේෂ්ඨ ගමනක් යනවා නම් මාත් ඒ ගමන යන්න ඕනේ කියලා හිතෙනවනේ යාට. එතන තමයි යාගේ සම්පූර්ණ අපි දැන් ඔය කියනවනම් දෛවය වෙනස් කරන අවස්ථාව, ඉරණම වෙනස් කරන අවස්ථාව, ඊ අර මොහොත. හරිද? එතකොට යා ඇවිල්ලා කෙලෙම මහාන වෙන්න හිතක් ආවා කියන්නේ තවදුරටත් අර කර්ණවෑමියෙක් විදිහට ඉන්න හේතු වෙච්ච කර්මයෙන් යා නිදහස්. ඉතින් ඒ නිසා වරුණ ඕන කෙනෙකුට මේක දේශනේ අහලා ඒ දේශනාවෙන් වැරදි දෘෂ්ටියකට එන්න එපා. දැන් අපි හිතමු හැමදාම 16 16ම වෙන්න ඕනේද? හැමදාම අසූචි අදින කෙනා අසූචි අදින්න ඕනේද? නෑ, කිසිසේත්ම නෑ. ඔබට ඔබේ කර්මයෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි ඒක ධර්මයත් එක්ක සිද්ධ වෙන එකක්. ධර්මයෙන් බැහැරව ඔබට කර්මයෙන් නිදහස් වෙන්න අවස්ථාව හරිම අඩුයි වරුණ. ධර්මයෙන් බැහැරව. ඒ කියන්නේ අපි සවිනහංශ ඒ ධර්මයෙන් කර්මය වෙනස් කරගන්නට පුළුවන් ditta dhamma vedaniyawama පුළුවන්.
ඒ කියන්නේ වර්තමානේ නෝ දැන් අපි යම් කෙනෙක් හිතුවොත් එහෙම මම මේ කර්ම ජීවිතයේ ගෙවන එහෙමනේ කියන්නේ මේ රැකියාව ගැනම අපි කියමුකෝ මේ රැකියාව මගේ කර්මයකට ලැබිච්ච රැකියාව මට එපා වෙලා තිබෙන්නේ මොනවා කරන්නද කියලා කර කර ඉඳලා ඒ අතරත පිංකම් කරන එහෙමම කරන කවදා හරි මේ මගේ ඊළඟ භවයේවත් මෙහෙම වෙන්න එපා කියලා එහෙම කියන අවස්ථාව අපිට ඕන නැතනම් මුණ ගැහෙන අවස්ථාව තියෙනවා අනේ මගේ සංසාරේ ආපහු මේ වගේ එකක් කරන්න හම්බ වෙන්න එපා එහෙම කියන එහෙම නැතුව ඔබ වහන්සේ කියන විදිහට ධර්මයත් එක්ක කර්මය වෙනස් කිරීම තුළ ditta dhamma vedaniyawa ඒ ප්‍රතිඵල ලබන්නටත් පුළුවන් බෞද්ධ විදිහට දෛවය කියන එක ගාව ගන්න ඕන එකක් නෙමෙයි. දැන් වරුණ ලෝසක සවින්හන්සේ අර අතීත ශාසනයකදී කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී රහතන් වහන්සේ නමකට ලැබිච්ච දාන ටික ගින්නකට හලපු කර්ම විපාක නිසා ආහාර නොලබන ජීවිතම දිගටම ලබලබ ඇවිල්ලා ගෞතම බුදුරජාණන්සේ පහළ වෙච්ච කාලෙත් හිඟමන යන අම්මා කෙනෙක්ගේ ඇතරම මේ නගර සෝබිනියකගේ කුසේ ඉපදිලා ඒ ලෝසක සන්නහසව කුණු ගොඩක දාලා යනවනේ පුංචි පුතාව ලෝසකව. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දානෙ වළඳනවා දකින්නවා ගහක් මුලක. මේ ලෝසක පුතා බලාගෙන හිටියා උන්වහන්සේ දිහා. උන්වහන්සේ ඒ වෙලාවේ බොහොම අනුකම්පාවෙන් ආහාර ටිකක් දෙනවා මේ දරුවට. ඒක රස කර කර කාලා ඒ වෙලාවේ යාට ඒ ජීවිතේ කවදක්වත් දැනෙච්ච නැති රසවත් ආහාරයයි හැමදාම කුණුගොඩවල් වල මේ සත්තු බල්ලෝ පාරවල් වල ඉන්න බල්ලෝ වගේ අහුවෙච්ච මොන හරි ඉතුරු වෙච්ච කෑවේ. එතකොට දැන් මේ ප්‍රණීත විදිහට රාජ භෝජන විදිහට ලැබිච්ච පිණ්ඩපාතේ කොටසක් වළඳනකොට ආහාරයට ගන්නකොට මේ පුංචි දරුවා මෙයාට මේ අර එයාගේ තියෙන මුහුණේ ඉරියව් හැම දෙයකින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින්න එයා එකෙන් සතුටු වෙච්ච විදිය. එතකොට සාරිපුත් මහරහතන් වහන්සේට හිතෙනවානේ දැන් උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතීත ජීවිත දකින්න පුළුවන් ඥානයක් නැද්ද වරුණ තියෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට පේනවා මේ දරුවා මේ විදිහට කණ්ඩ බොණ්ඩ නැතුව ජීවත් වෙන්නේ මොන හේතුව හින්දාද? මොකද කාශ්‍යප බුද්ධ ශාසනය කියන්නේ මේ භද්‍රකල්පෙම කලින් බුද්ධ ශාසනය. එතකොට ඒ එතන වෙච්ච කර්මය සාරිපුත්ත මහරහතන් වහන්සේට හොඳටම පේනවා. හරි, ඒ කර්මයේ විපාක ගෙවන්න තමයි මෙයා මේ කුණුගොඩවල වලින් කකා ඉන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට දකින්න බැරිකමක් නැහැ. හැබැයි ඒ වගේම මහාන වුණත් හම්බෙන්නේ නැහැ කියන අනාගතයේ ටිකත් සාරිපුත්ත මහරහතන් වහන්සේට දකින්න බැරිද? ඒ තොරණ පුළුවන්. එතකොට ඔබ හිතන්න අතීතේ ටිකත් දැකලා ලැබෙන්නේ නැති බව දැකලා ඒ කර්මය කොච්චර බලවත්ද කියන්නේ මහාන වුණත් ලැබෙන්නේ නැහැ. පිණ්ඩපාත ගියත් මිනිසු දාණය අරන් හැරිලා යනවා පාත්‍රයේ ඉඩ නැහැ බෙදන්න කියලා කර්මයටම දකිනවා මහ පුදුම කර්මයක් ඒක. ඒතර ඒ වගේ මහන වෙලත් කර්ම විපාක ගෙවපු ස්වාමීන් වහන්සේලා බොහෝ ඉන්නවා. ලෝසක සන්නහස කියන්නේ අතර අද්විතීය විදියට ඒ කර්ම විපාකේ දැඩිවම ඒ කියන්නේ ඒක සංසාරේ මහා දුක්ඛිතම ජීවිතයක් පැවිදි වෙලත් ලැබෙන්නේ නැහැ කියන එක. මේ මිනිස්සු නිකන් දෙන දෙය ගන්න පිනක් නැහැ කියන එක. හරි, එතකොට අන්තිමට රහතන් වහන්සේ නමක් විදියට රහත් වෙන්නත් පින තිබ්බා. අර රහතන් වහන්සේ නමකගේ එක දාන වේලක් ගින්නකට හලපෝ විපාකෙට පැවිදි ජීවිතය තුලත් එච්චර දුක් වින්දා. අන්න ඒ වගේ සමහරලාවට කර්මය කොතනට මොන භූමිකාවට ගියත් විපාක දෙන හැටි තියෙනවා. දැන් මම ඕක මෙහෙම කියන්නම්, සමහර අය ඉන්නවා බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ හිතුවට වැඩිය සාර්ථක වෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා හිතපු ගානට විතරක් ඒ බිස්නස් එක සාර්ථක වෙනවා. සමහර අය හිතපු තරම් නෑ බංකොලොත් වෙනවා. හරි, දැන් මේකටත් කර්මේ යම් බලපෑමක් නැද්ද කියලා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන්සේකින් අහනවා. වාණිජ්ජා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ බුදුරජාණන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්නලා දීලා තියෙනවා ඇතැම් ව්‍යාපාර කරන අයගේ ව්‍යාපාර හිතුවට වඩා සාර්ථක වෙන්න ඇතැම් විට බලපාන කර්ම තියෙනවා. හරි, එතකොට හිතපු තරං සාර්ථක නැතුව බංකොලොත් වෙන්නත් කර්ම බලපෑමක් තියෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ඇතැම් මිනිස්සු ඉන්නෝ ඔය ශ්‍රමණ බ්‍රාහ්මණ අයට පොරොන්දු වෙනවා. මේ දේ දෙන්නම් අර දේ දෙන්නම් කියලා අරක පූජ කරන්න මේක පූජ කරන්න කියලා පොරොන්දු වෙනවා. පූජ කරන්න පොරොන්දු වෙච්චදී හිතුව තරං කියන්නේ තමන් පොරොන්දුනාට වඩා අඩු දෙයක් දීලා ඒ වැඩේ ඉවර කරගන්නවා. එතකොට තව සමහරු ඉන්නවා කියපු විදියටම දෙනවා. තව සමහරු ඉන්නවා කිව්වට වැඩිය දෙයක් කරනවා. මෙන්න මේ අවස්ථා තුන විපාක විදියට තමන් කවදාහරි ව්‍යාපාරයක් පටන් ගද්දි කර්මානුරූපව මේක බලපාන විදිය බුදුරජාණන්සේ සාරිපුත්ත මහරහතන්සට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපිට තේරෙන සමහරු ඒ වගේ කර්ම විපාකයක් ගෙවන්න තියේදී කොච්චර උත්සාහ කරත් මොන දේ කරන්න කියලා හරියන්නේ නැති අය ඉන්නවා
බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ. ඒ කියන්නේ සමහරු කියන්නේ උත්සාහය නැතිකම බලපානවා කියලානේ. ඉතින් අපිට දැකලා තියෙනවා හරියට උත්සාහ කරනවා. මැරීගෙන වැඩ කරන උත්සාහය කියන එකයි සමහරලාවට හොඳට ඇනලයිස් කරලා කළ යුතු විදිය. දැන් තවත් කෙනෙක් ඒ විදියටම හිතලා ඒ විදියටම විමර්ශනයෙන් වැඩ කරලා දියුණු වෙච්ච අයත් ඉන්නවා. මෙයත් ඒ විදියටම විමර්ශනය කරලා, ඒ කියන්නේ සමහර වෙලාවට දියුණු වෙච්ච මිනිස්සයාටත් අර බංකොලොත් වෙන කෙනා දකිති පුදුම හිතෙනවා. මමත් ওই විදියටම තමයි මහන්සි වුනේ, මමත් ওই විදියටම තමයි හිතුවේ. මගේ එක සාර්ථකයි, ඒ මිනිස්සයාගේ එක අසාර්ථකයි. මේ වගේ සමහර තැන් තියෙනවා, අර පුරාණ කර්මයක් බලපාන තැන්. ඒක නිසයි අපි කියුවේ දැන් පැවිදි වුණත් සමහරලාට ඒක භූමිකාව වෙනස් වුණා කියලා. සමහරලාට අර කර්මෙ දිගටම විඳින්න වෙන්න පුළුවන්. දැන් ඔය වගේ සමහර කාන්තා ප්‍රශ්නත් එක්ක විපාක විඳපු සන්නහසල ඉන්න එක යන යනතන ගෑනු කෙනෙන් පස්සෙන් එනවා වගේ දකිනවා ඒ හාමුදුරුවන්ට. මොකද අර කාශ්‍යප බුද්ධ ශාසනයේදී කැලේක මහනදම් පුරන් හිටපු සන්නහසල දෙනමක් අසමගි කොරෝනෝ බූමාට දෙවියෙක් වෙඳලා. එතකොට ඒකේ විපාකෙට ගෑනු කෙනෙක් පස්සෙන් එනවා වගේ පේනවා පැවිදි වෙලත්. හරිද? ඒ වගේ පැවිදි වෙලත් විපාක විඳ සන්නහසල බොහෝ ඉන්නෝනේ වරුණ. ඒ නිසා අපිට තේරෙනවා තමන්ගේ ජොබ් එක අතහැරලා ඇවිල්ලා මහණුනොත් එහෙම හාමුදුරුවෝ කියපු විදිහට කර්මයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා හිතනවනම්. හරි, අඟුලිමාල මහණුණාට පස්සේ කර්මයෙන් ගැලවුණා. හැබැයි අපිට පේනෝනේ අඟුලිමාල මහණකම තුලදී ගුටි කනවා, පොලු පාරවල් කනවා, ගල් ගෙඩි වලින් වදින මේ අහක යන අඹ ගෙඩියකට ගහන පොල්ලප්පව ඇවිල්ලා ඔළුවේ වදිනවා. පාත්‍ර කුඩු කරගෙන සිවුරු ඉරාගෙන දාන ටිකක් නැතුව දුක් විඳගෙන ආපු කාලයක් තිබ්බා. තවත් ඉවසන්න බෑ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට අඬාගෙන ඇවිල්ලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ හැමතැනදීම කිව්වේ මොකද්ද? ඔබ කරපු සියලු කර්ම නිරේ ගිහිල්ලා ඔබට විපාක විඳින්න තියෙන එක අද මේ ditthadhamma වේදනියව යාන්තමින් ওই විදියට විඳවන්න වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට ඉවසනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ කියලා. එතන ඒ වගේ සමහරලාවට අපි කර්මය වෙනස් කරන්න ගියාට ඒකේ ඇතැම් විපාක අපිට සියුම්ම හරි පැවිදි වුණත් විඳින්න වෙන අවස්ථා තියෙනවා. හැමදෙරේ වාසනාව කියන එකත් අර එතනට ගලපන්න බැරිද? දැන් අපිට දැන් අපි එහෙම කතා කරනවානේ, එයාගේ වාසනාව තමයි ඒක කියලා. කියන්නේ දුප්පත්ව හරි හැටි රැකියාවක් නැතුව ඉඳලා එහෙම එහෙම ඉඳලා එහෙම රැකියා අවස්ථා නැතිනම් යම් යම් දේවල් ලැබෙන්න එහෙම පටන් ගන්නවා. ඒක පුණ්‍ය විපාක කියන එකයි වාසනාව කියන එකයි සමානව යන එකද? ඒකෙත් අර අපි කලින් කතා කළා වගේ පාප විපාකත් එක්ක දෛවයේ කියන එකත් එක්ක ඊටනම කියන එකත් එක්ක කර්මය ගලපුවා වගේ එහෙම වෙනස්කම් එහෙම හඳුනන්නට පුළුවන්කමක් තිබෙනවද? එතන වර්ණ පුණ්‍ය විපාකෙස් මතු වෙද්දී මිනිස්සු ඔය වාසනාව කියන වචනේ කියන්නේ. හරි, කෙනෙකුට සමහර ලාවට දැන් අපිට පේනවා ඇතැම් අය හරි දුප්පත්ව ඉනෝ. දුප්පත්ව දැන් ඔය ෂෝ මේ සමහර ලාවට අපි දැකලා තියෙනවා සංගීත තරඟ තියෙනවානේ, මේ රියලිටි ෂෝ. දැන් මේ වගේ ඒවට සමහර ලාවට හරිම දුප්පත්ව අන්ත අසරණ ජීවත් වෙන විදියක් නේද සමහර අය එනෝ. හැබැයි එයා තුල තියෙනවා දක්ෂතාවයක්. ඒ දක්ෂතාවය යාගේ හඬ ලස්සනයි, යාගේ ගායන කෞශල්‍ය හැමදේම ලස්සනට පිහිටලා තියෙනවා. අන්න ඒ හැකියාවට මිනිස්සු පහදිනවා. මිනිස්සු යාට අවස්ථාව දෙනවා. මිනිසයාගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරනවා. එයා ඊට පස්සේ හොඳ රටේ ප්‍රසිද්ධ ගායිකාව වෙච්චා ඉන්නවා, ගායකයෝ වෙච්චා ඉන්නවා. ජීවත්ුනේ හරි අමාරුවෙන්. හැබැයි අර ලැබිච්ච ප්‍රසිද්ධිය එතනින් එහාට එයා හරි විදියට ගෙනිච්චොත් එයාගේ ජීවිතේ සම්පූර්ණම වෙනස් වෙලා එයා ධනවත් හොඳ රටේ ප්‍රකට වෙච්ච ජනප්‍රිය වෙච්ච ගායිකාව බවට පත් වෙලා වාසනාව මතු වුණා කියලා ඔය කියන විදිහට එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ ඇත්තටම එතන වෙලා තියෙන්නේ ඒ හැකියාවන් ටික තිබ්බනේ. එයා කොච්චර දුප්පත් වුණත් එයාගේ තිබ්බා ලස්සන ගායන හැකියාව. එයාට තිබුණා හොඳ පහදින මිහිරි කටහඬක්. ඒකට මොකක් හෝ අනිත් පැත්තෙන් පුණ්‍ය විපාක තිබිලා තියෙනවා. එවැනි මිහිරි හඬක් ලැබෙන්න, ඉගෙන කොච්චර දුප්පත් හිටියත් අර වගේ මිහිරි හඬක් ලැබෙන්න පුණ්‍ය විපාකයක් තිබිලා තියෙනවා. ඒතර ඒ පුණ්‍ය විපාකෙට තමයි එයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ. ඉතින් වාසනාව කියලා කිව්වේ ඔන්න ඔය පුණ්‍ය විපාකෙට. අපි හැමෝම එතකොට දැන් තව උදාහරණයක් මම එතෙන්දම ගන්නම්. දැන් අපි ඉන්දියාවේ දැක්ක කෙනෙක් තමයි එහෙම රණු මොණ්ඩා. එහෙම දුක්ඛිතව ඉඳලා පාරේ වීදිකායිකාවක් විදියට කීයක් හරි අතපෝමින් සින්දුවක් කියලා සල්ලි හොයාගත්තු ඇය පුණ්‍ය විපාකයක් නිසා එහෙම ආවා. ආපහු ඒ தත්ත්වේ නැතුව ආපහු පරණ தත්ත්වෙට මැදගෙන වැටුණා. එහෙම වෙන්නේ අපි හැමෝම. වරුණ, දැන් ඔය ගති සම්පatti, ගති විපatti, උපදි විපatti, උපදි සම්පatti, හරි කාල විපatti, කාල සම්පatti, මේවා ගැන අපි මීට පෙර සිතේ තසපුවේදී කතා කරලා තියෙනවා. දැන් උපදි සම්පත්තියක් කියලා කියන්නේ සමහර වෙලාවට එයා
තව කෙනෙකුගේ හිත පහදින විදිහේ රූප ස්වභාව කායික ස්වභාව ඇතුව උපදින අය ඉන්නවා. ඔබ හිතන්න සමහර වෙලාවට හරි දුප්පත් තැනක උපදිනවා. හැබැයි මෙයාගේ තියෙනවා ලස්සන රූප ස්වභාවය. මේ රූප ස්වභාවයට සමහරලාට අපි කියමු රජකාලේ කියලා. රජකාලේ ඉන්න මේ ලස්සන රූපයක් ඇතුව දුප්පත් ගෙදරක ඉපදිච්ච කෙනාට ඒ රූපෙ දැක්කට පස්සේ රජතුමාට හිතනවා මගේ අගබිසව කරගන්න ඕනේ මෙයාව. දැන් අර ලස්සන රූපය නිසා මෙයා එතනින් එහාට සම්පූර්ණ රජමාලිගාවේ අගබිසව විදියට සැප සම්පත් ලැබෙන්න පටන් ගන්නවා. එතන දුප්පත් විදියට උපදින්න කර්මයක් බලපෑවත් පුණ්‍ය විපාකයක් විදියට ලැබිච්ච රූපය නිසා අපි කියපු ඉස්සෙල්ල ගායක ගායිකාවන්ගේ ජීවිත වෙනස් වුණා වගේ සම්පූර්ණ රජමාලිගා අගබිසව වෙන මුළු මේ ජීවිත කතාවම වෙනස් වෙනවා. එතන උපදි සම්පත්තිය බලපෑමනේ. ජීවිත එකපාරට එහෙම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඇතැම් විට එහෙම දැන් ආවට රජමාලිගාව ඇතුලේ එයාට එකපාරට ලැබිච්ච සියලු මේ වෙනස් වීම දරා ගන්න බැරි විදිහට එයා රජමාලිගාවට අහිත පිණිස දුක පිණිස හේතු වෙන විදිහට අනිත් අයව පහත් කරලා හිලා දැකලා රජතුමාට උනත් හරියම මේ අපහැදීම ඇති වෙන විදිහට ජීවත් වෙලා මහ දුස්සීල විදියට දුෂ්ට විදියට ජීවත් වෙලා අන්තිමට මැරුම් කාපු විසෝරුත් ඉන්නවා අතීතේ. එයාගේ ජීවිතේම අවසන් වෙනවා. මොකද රජතුමාටත් තිත්ත වෙනවා ඊට පස්සේ. ඉතින් කෙහෙල් ගහට කෙහෙල් කනාව වගේ තමයි අන්තිමට. අර දුප්පත් ගෙදර හිටියනම් ඊට වැඩිය හොඳයි. හරි, අවසානයේ ජීවිතෙත් එක්ක නැති වෙනවා. ඒතකොට එයාගේ අර දුස්සීල පාපී විදියට හැසිරිච්ච එක අපි ඔකට කියනවා පයෝග සම්පත්තිය. එතකොට දැන් මේ පයෝග සම්පත්තියක තියෙන ස්වභාවය තමයි මේකේ හරි පුදුම මෙහෙම දෙයක් තියෙනවා. සමහර වෙලාවට උපදි සම්පත්තිය තියෙන පුණ්‍ය විපාකේ යටපත් වෙනවා පයෝග විපත්තියාම. දැන් කොච්චර රණු මොණ්ඩාල්නේ ඔබ උදාහරණයට අහුවේ. රණු මොණ්ඩාල්ගේ තියෙනවා හිඟමනේ ගියත් එයා සින්දු කියනවා හරිම මිහිරි හඬක්. එතකොට ඒ හැකියාව උපදි සම්පත්තියක්. හරි, උපදි සම්පත්තියේ විපාක දීමක් තමයි දැන් ගති විපත්තියක් විදියට එයා අර දුප්පත් තැනක ඉපදුනා. ඒක ගති විපත්ති කියනකොට දුගතිය වෙන්නත් පුළුවන්, සුගතිය වෙන්නත් පුළුවන්. උපදිනවා දුක්ඛිත තැනක. එයා සුගතියක උපදින්න ගති සම්පත්තියක් තිබ්බ. හැබැයි ඒ සුගතිය දුක් විඳින ගතියක් තමයි එයාට ලැබිලා තියෙන්නේ. එතකොට එයාගේ අර ලස්සන ගායන හැකියාව කියන උපදි සම්පත්තියෙන් මෙයාට හොඳ ප්‍රයෝජනයක් ගන්න චාන්ස් එක හම්බුණා. එක රැයෙන් ඉන්දියාව වගේ මහා රටක දැවැන්ත තැනකට එයා ඔසවලා තියෙනවා. එයාට සුවපහසු ගෙවල් දොරවල්, යාන වාහන, නොයෙකුත් දේවල් මිනිස්සු දෙන්න ඉදිරිපත් වෙනවා. ඒක තමයි උපදි සම්පත්තිය. නමුත් මෙයා මහා මානක්කාර විදියට ඒ වෙලාවේ මිනිස්සුන්ව තලන පෙළන විදිහට වචන වලින් විවිධ විදියට හැසිරෙන්න පටන් ගන්නවා. ඒතර වරුණ ඒකට තමයි පයෝග විපත්තිය කියලා කියන්නේ. එයාගේ චරිතය හොඳ නැහැ. එතකොට ඒ මාන්නක්කාරකමට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු හරි කැමති නිහතමානීකමට. ඒතර අන්නේ පයෝග විපත්තිය ඉස්මතු වුණා. පයෝග විපත්තිය ඉස්මතු වුණ ගමන් අර උපදි සම්පත්තියෙන් ලැබෙන ආනිසංශ ටික තියෙනවානේ, ඒක ආයෙත් යට ගියා. ඒ කියන්නේ මේ ඇතැම් තැන් තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි හිතමු කාල විපත්තියක් ආපු වෙලාවට. අපි දන්නවනේ දැන් කොරෝනා කාලේ කාල විපත්තිය. හරි, ඒ කාල විපත්තියේදී ඇතැම් කෙනාට හොඳට කාල මොනවහරි අපි හිතමු ආහාර ටික ලැබෙන්න තියෙන පුණ්‍ය විපාකයක් තියෙනවා කියලා. ඒ පුණ්‍ය විපාකෙත් යටපත් වෙන්න පුළුවන් කාල විපත්තිය හින්දා. නැතුව නෙමේ අර පුණ්‍ය විපාකයක යටපත් වෙනවා. මොකද මේ එක විපත්තියක් ඉස්මතු වුණාම තව විපත්තියක් බලපානවා මේකට ඍජුව. දැන් අපි මෙහෙම හිතමුකෝ, තිරිසන් ලෝකේ තිරිසංගත සතෙක් වෙනවා. මේ සතාට මනුස්ස ලෝකේ ආවනම් විපාක දෙන්න තියෙන පුණ්‍ය විපාකයක් තියෙනවා කියමු අර සතාට. ඒ පුණ්‍ය විපාකේ මොකද වෙන්නේ? අර තිරිසන් ලෝකේ ගිය නිසා යටපත් වෙලා මේ වෙලාවේ පුණ්‍ය විපාක නැතුව නෙමෙයි වරුණ. ඒක අර ගති විපත්තියින් ද යටපත් වෙලා. දැන් අඹපාලිගේ ජීවිතයේ නගර සෝබිනියන් වුණත් එයා මනුස්ස ලෝකේ හරි සැප සම්පත් එක විඳිනවනේ. ඒ සැප සම්පත් විඳින්න එයාට පිනක් තිබුණා. අර බුද්ධෝපස්ථාන කරමින් මහානදම් පුරව පුණ්‍ය විපාක තිබ්බා. ඒ පුණ්‍ය විපාක නිසා සැප සම්පත් ලැබෙනවා. හැබැයි අඹපාලි එදායේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී කෙලින්ම ඊළඟ ජීවිතේ උපදින්නේ නිරේනේ. දැන් නිරේ කියන්නේ ගති විපත්තිය. ගති විපත්තිය හින්දා එයාට විපාක දෙන්න තියෙන පින
යටපත් වෙනවා. අර සුගතියක ඇවිල්ලා සිටු මැදුරක හරි සැප සම්පත් විදිහට මේ කියන්නේ ඔය නගර සෝබිනියන්ගේ ඉන්නවා එක එක ලෙවල්ස්. රාජකීය සිටුවරු වගේ අය ළඟට යන රාජකීය විදිහට ඉන්න ගණිකාව ඉන්නවා. එවැනි ගණිකාවක්නේ අඹපාලි කියලා කියන්නේ. ඒතර ඒ වගේ සැප සම්පත් මනුස්ස ලෝකෙ විඳින්න පුණ්‍ය විපාකයක් තිබ්බත් ඒ පුණ්‍ය විපාක අර නිරේ ඉන්න කාලේ යටපත් වෙලා තියෙන්නේ. රණු මොණ්ඩාල්ට මම දකින්නේ එයාට උපදි සම්පත්තියක් තිබ්බා. උපදි සම්පත්තියේ පින ඉස්මතු වුණා. හැබැයි ඒ පින එයා පයෝග විපත්තිය නිසා නැති කරගන්නවා. පයෝග විපත්තිය එයාට හරි ධර්මයක් නැහැ. එනිසා එයා නිහතමානී සිතින් මානක්කාරකම යටපත් කරගන්න එයාට තේරෙන්නේ එකපාරට අර කටුස්සගේ කරේ රත්තරන් මාලේ බැඳා වගේ මේ මිනිස්සයාට හම්බෙච්ච ටික මෙයාට දරා ගන්න බැරුණා. ගොඩාක් වෙලාවට ඔය දරා ගන්න බැරිකම හින්දා ඔය විදියට විනාශ වෙන ජීවිත කොච්චර තියෙනවද වරුණ. දැන් අපි දන්නවා සමහර අය ආපු මුල අමතකයි කියලා ඊට පස්සේ මිනිස්සු බයින්න පටන් ගන්නවා. මිනිස්සු අර තිබිච්ච ආදරය ගෞරවය ඒක නිසා තමයි මං අද මේ ජනප්‍රිය වුණේ මට සියල්ල ලැබුණේ කියන එක අමතකයි. මුල අමතක වෙලා ඊට පස්සේ එයා පිරිහෙනවා. ඉතින් මේ දිට්ඨ ධම්ම වේදිනියව පේනවනේ. පයෝග විපත්තියක් නිසා සමහරලාට දුස්සීලය වෙනවා. දැන් අපි උදාහරණයකට ගමු මහාන ජීවිතවල වුණා හොඳට සුවපහසුවෙන් හැමදේම ලැබිලා ආයේ මිනිසුන්ට අප්‍රසාදයක් ඇති වෙලා එපා වෙලා යන්නේ. ඒ භික්ෂු ජීවිතයට ගැළපෙන්නේ නැති දේවල් කරලා. ඒතර එතන පයෝග විපත්තියක් උනේ. දැන් ආසන්නම සිද්ධිය ගත්තොත් එහෙම නයනවාසුලට පැවිදි ජීවිතය තුළ යම් සැප සම්පත් ලැබුණයි කියනවා. හැබැයි ගිහි ගෙදරට ගියාට පස්සේ යාට ඒ සියල්ල නැති වුණා. ඒතර එතන වෙලා තියෙන්නේ මොකද්ද? ගති මේ පයෝග සම්පත්තියේ තියෙන වෙලාවේ ඉස්මතු වෙච්ච පුණ්‍ය විපාක පයෝග විපත්තියටපත් වුණ ගමන් අර පුණ්‍ය විපාක යටපත් වුණා. සමහරලාට යට ඒ පුණ්‍ය විපාකේ තියෙනව තවදුරටත් පයෝග විපත්තියක් වුණ නිසා එයාට ඒක නැති වුණා. ඒ කියන්නේ රතන ඔබවහන්සේ සීපත් කළා වගේ අඟුලිමාල මහරහතන් වහන්සේ විඳගෙන දුක් විඳගෙන ඒ විපාක විඳිනකොට මොකද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ගාලවට ඇවිල්ලා අඬලා කියනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉවසන්න කියන එක. මෙතන ඉවසන්න බැරුණේ එකේ විපාක. ඒ කියන්නේ පුණ්‍ය ධර්මයෙන් කර්මය වෙනස් කරගන්න තිබුණු අවස්ථාව මගහැර ගැනීම. මගහැරගත්තා. ඒතර ඒවත් අපි තේරුම් ගන්න මේ කර්මය එකපාරට අපිට පෙන්නට සමහරලාට පුණ්‍ය විපාක ඉතුරුව තියෙද්දිම ඇතැම් වෙලාවට වෙනත් කාරණාවකින් අරක යට කරන තැන් තියෙනවා. පාප විපාකත් එහෙමයි වරුණ. දැන් සමහරලාවට අපි හිතමු ඇතැම් චරිත ඉන්නවා මං මෙහෙම ගන්නකො රණෝ මොණ්ඩාල්ට වෙච්ච දේ වෙන්නේ නැහැ අමිතාබ් බච්චන්ගේ නෝනට. අමිතාබ් බච්චන්ගේ නෝනත් රටේ ප්‍රසිද්ධියම දන්නවා, මාධ්‍යවේදීන්ට බයිනවා, සමාජයට ගියාට පස්සේ හරිම දුෂ්ට විදියට හැසිරෙනවා. හොඳටම ප්‍රසිද්ධයි ඒ ජයා බච්චන්නේ. අමිතාබ් බච්චන්ගේ බිරිඳ මේ වගේ මහා දුෂ්ට ගැහණියක් කියලා රටම දන්නවා, හොඳටම දන්නවා. හැබැයි රණු මොණ්ඩාල් වගේ හිඟමනටම වැටෙන්නේ නැහනේ. රණු මොණ්ඩාල්ගේ චූටි දෙයින් වැටලා ගියා. ඇයි මේ ජයා බච්චන් වැටෙන්නේ නැති? එතකොට එතන වෙලා තියෙන සමහරලාවට දැන් පයෝග විපත්තිය නිසා එයාව මේ විදියට වටන්න බැරි තරම් පුණ්‍ය විපාකයකොත් එයාගේ ජීවිතය ඇතුලේ තියෙන්න ඕනේ. අපිට සමාජලට මේ මිනිස්සු හැසිරෙන විදිහට හිතනවා මේ අමිතාබ් බච්චන් මොන තරම් ඉවසීමක් ඇතුව ජීවත් වෙනවද කියලා. හරි, දික්කසාද කරලා දාන්න තරම් දේවල් ගෙවල් ඇතුළත ඕන තරම් වෙනවා ඇති. පාවෙලා ජීවත් වෙන තැන් ඇති සමාජලාවට. නමුත් ඒක තමයි කියන්නේ ඇතැම් පාපී විපාක යටපත් කරන පුණ්‍ය විපාක තියෙනවා, ඇතැම් පුණ්‍ය විපාක යටපත් කරන පාපී විපාක තියෙනවා. මෙන්න මේවත් එක්ක මේ ජීවිතවල විවිධ වෙනස් වීම් හැලහැප්පීම් තියෙනවා. හැබැයි මේව තේරුම් අරගත්ත බුද්ධිමත් මනුස්සයා කරන්නේ මොකද්ද? එයාගේ ජීවිතේ පයෝග විපත්තියට ඉඩ දෙන්න හොඳ නැහැ. සමහරලාට බීමත්කම් බේබදුකම් නිසා හොඳට දක්ෂ විදියට දියුණු කරගන්න තියෙන ව්‍යාපාර කඩා වැටෙන අවස්ථා තියෙනවා. එතකොට ව්‍යාපාරේ දියුණු කරගෙන දක්ෂ විදියට ගොඩනගෙන්න පුණ්‍ය විපාකයක් තිබුණත් ඒ පුණ්‍ය විපාකය අර පයෝග විපත්ති කියන බීමත්කම හින්දා නැති වෙනවා. එතකොට පුණ්‍ය විපාකය යටපත් වෙනවා. පයෝග විපත්ති දිට්ඨධම වේදනීය කර්ම ඉස්මතු වෙලා එනවා. මේ ජීවිතේම විපාක දෙනවා බීමත්කමේ විපාකයක් විදිහට බිස්නස් ටික කඩා වැටෙනවා. ඉතින් මේවත් එහෙම කියන්නේ ඉරණම කියන එකකට දෛවය කියන එකකට බාර දෙන්න බෑ. අපේ ජීවිතය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ තුල තියෙන වටිනම පණිවිඩය. ඕනම කෙනෙකුට සිල්වත් වුණාට පස්සේ සීලේ ආනිසංස විදිහට යාට ජීවිතේ සුවපහසුවෙන් ඉන්න
පුණ්‍ය විපාක ලැබෙන්න පුළුවන් දිට්ඨ ධම්ම වේදිනිය. සිල්වත් කෙනාට ලෝකෙ ගරු කරනවා, පිළි අර ගන්නවා. සමහරලාවට අපි හිතමු රූපයෙන් හරීම ලස්සනයි, හැබැයි දුස්සීලයි. අර දුස්සීල වුණත් රූපේ තියෙන ලස්සනට සමහර අය යන තැන සලකන අවස්ථා තියෙනවා. එතන වෙලා තියෙන්නේ පයෝග විපත්තිය තිබ්බත් උපදි සම්පත්තියේ පින බලවත්, උපදි සම්පත්තියේ පින බලවත්ව විපාක දෙනකොට අර පයෝග විපත්තියේ තියෙන පීඩන අඩු වෙලා ගිහිල්ලා ඒකට බලපාන්න එළියට එන්න අමාරුයි. සමහර අය ඉන්නවා හරිම කැතයි, හරිද, විරූපී, හැබැයි හරි සිල්වත්. දැන් එතකොට මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේ නමක් කියමු, ඒ සන්නහසකේ තියෙන විරූපීකම තිබුණට උන්වහන්සේගේ සීලය ගැන දැනගන්නකොට අනේ මේ සන්නහසේ මේ වගේ මහා ශ්‍රේෂ්ඨ සන්නහසටමක්, මේ වගේ හරිම පින්වන්ත සන්නහසනමක්, මේ වගේ අවබෝධයක් තියෙන කෙනෙක් කියලා අර විකෘති පෙනුම තිබුණට උන්වහන්සේව පිළි අරගන්නවරුණ. ඒතොර එතන තියෙන්නේ අර කියපු විදියට මේ කර්ම වෙනස් වීම විවිධ විදියට, කවුද බලවත් කවුද දුබල, ඒක මත සම්පූර්ණයාගේ ජීවිත වෙනස් වෙනවා. ඉතින් හොඳයි ඔබ මේ ප්‍රශ්නේ අහපු එක රණු මොණ්ඩාල්ගේ ජීවිතේ. හැම කෙනාටම රණු මොණ්ඩාල්ට වෙච්ච දේ වෙන්නේ නැහැ. දැන් අද දන්නවා අපි අපේ රටේ සමහරලාවට මිනිස්සු අතරේ ජනප්‍රියම සම්මාන, මට මතක හැටියට පිටපිට අවුරුදු 9ක්ද කොහෙද එක දිගටම ජනප්‍රිය සම්මාන ගත්ත කෙනෙක් තමයි ගායිකාවන් අතරේ ශෂිකා නිසංසලා කියලා කියන්නේ. එතකොට ඇයට තියෙනවා අර උපදි සම්පත්තියක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ දක්ෂතාවය, කුසලතාවය කියන එකක් තියෙනවා හොඳටම. රූප සම්පත්තියක් තියෙනවා. ඒතරේ ඔක්කොම උපදි සම්පatti. ඒතර ගති සම්පatti කියන සුගතියක ඉපදিলাක් තියෙනවා. ඒ ඔක්කොම අතරේ ඇය තුල තියෙනවා ආදරණීය ස්වාමි පුරුෂයෙක් එක්ක අර නමකත කරගන්නේ නැතුව නිහතමානීව ජීවිතය ගෙවන්න පුළුවන් වෙච්ච ලස්සන ජීවිතයක්. අඳින පළඳින විදිය ඇතුළ මිනිසු ප්‍රියයි. මිනිසු කියනවා හරි නිහතමානී කියලා. එතකොට අර තැනකට ගියාට පස්සේ පඬිත විදියට හැසිරෙලා, එතන වරුණ මේ අර මාන්නක්කාර විදියට හැසිරෙලා, තමන් මෙහෙම කෙනෙක්, තමන් ජනප්‍රිය කෙනෙක් කියලා ඔළුව උදුමගෙන ජීවත් වෙන්නේ නැහැ කියන තැන මිනිස්සු ඇය ගැන යම් ප්‍රතිරූපයක් හැදිලා තියෙනවා. ඒකින්ද හැමදාම රටේ වර්ෂ ගණනාවක් තිස්සේ ජනප්‍රිය 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 කියලා සම්මාන වලින් එකේ ගෙදර පිරලා තියෙනවා. හරි, එක සම්මාන වල එක නෙමෙයි, තව සම්මාන වල එකම අවුරුද්දේ සම්මාන වලවල් කීපයක ඇයට පුළුවන් වෙනවා මේ සම්මානෙ ගන්න. ඒතර මොකද්ද මේ හේතුව? උපදි සම්පatti, ගති සම්පatti ඔක්කොම අතරේ ඇය තුළ පයෝග සම්පත්තියකුත් හැදිලා තියෙනවා. ඉතින් ඒ සියල්ල දිහා බලනකොට ඇයගේ පුණ්‍ය විපාක තියෙනවා නම් ඇයට මේ සැප සම්පත්තියතුව ජීවත් වෙන්න ඒව ලස්සන්ට මේ වෙලාවේ ඉස්මතු වෙලා විපාක දෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි හෙට වෙනකොට ඇය ඔය පයෝග සම්පත්තිය නැති කරගත්තොත් මොකද වෙන්නේ? රණු මොණ්ඩාල්ට විච දි තමයි වෙන්නේ. අන්න ඒකින්ද අපි මොන තැන හිටියත් වරුණ අපේ සීලය, අපේ තියෙන ගුණධර්ම, මේ දේවල් වලට අපි ඉඩ දුන්නොත් අපේ තියෙන ඇතැම් පාප විපාක පවා යටපත් කරලා අපිව ජීවිතේ සුවපත් කරાવી කියලා පණිවිඩය දෙන එකයි මේ වෙලාවේ වටිනම දේ. හොඳයි, අපිට සමගන්න කාලේ උදා වෙලා නැත්නම් තව කතා කරන්න බොහෝ දේවල් මගේ හිතෙත් තිබුණා. මේ කාලේ දැන් ඔන්න ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. අපි දකිනවා අපේ ඉතිහාසය ඉඳලා බලනකොට රටවල් කරපු නැත්නම් අපේ රටම අපි උදාහරණයට ගත්තා, පාලකයෝ ඉන්නවා කිසිම සුදුසුකමක් තියෙනවදෝ කියලා හිතන්නට පුළුවන් අවස්ථා. එහෙම ඕනෑ තරම් තිබෙනවා. සහ සමහරු බලයට එනවා, බලයට ඇවිල්ලා කිසිම සුදුසුකමක් නැතුව ඒ බලයට ආපු තැනදිත් හොරකම් කරලා එතනින් පහ වෙලා යන අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ රැකියාවනේ, රැකියාව තුළ බලයකටත් ඇවිල්ලා හොරකමුත් කරන තවත් අපහු ජනතාව අතරට ඒ හොරකමම ප්‍රසිද්ධ කරමින් ඉන්න අවස්ථා, උත්සාහ කරන අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ දේවල් කර්මයේ විපාක කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව පැහැදිලි කරනකොට තවත් අපේ හැමෝටම දැනගන්න මහා වටිනා ධර්මස්කන්ධය මතු කරලා උඩට ගන්න පුළුවන්, පෙන්වා දෙන්නට පුළුවන් අවස්ථාවකට පත් වෙනවා. කමුත් එනමුදු කාලය අපිට හරස් වෙලා තිබෙන්නේ. අද වැඩසටහන නිමවට පත් කරන්නට අපේ ගෞරවනීය ආරාධනෙන් සිත්නේ තසපෝ වැඩසටහන වෙනුවෙන් වැඩමවව දාල අතිපූජනීය වන්දනීය සෙංකඩගල සීත වනගිර ආරණ්‍ය සේනාසනේ නිර්මාතෘන් වහන්සේට, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ සියලු කුසල කර්මයන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමම්ම ඔබට ආරාධනා කරනවා net fm බණ youtube නාලිකාවට පිවිසෙන්න, පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්න. මේක ඉතාමත් වැදගත්. ඔබට ඔබේ ජීවිතය වෙනස් කරවා ගන්නට, ධර්මයෙන් කර්මය වෙනස් කර ගන්නට තිබෙන අවස්ථාවක් විදිහට අපේ හැමතුරු සිහිපත් කළේ නිසා ඒ වෙනස ඇති කර ගන්නට උත්සාහ දරන හැමෝටම වැදගත්. ඒ නිසා net fm බණ youtube නාලිකාවට ඇවිල්ලා මේ වැඩසටහන් නැවත අහන්නට ඔබට ආරාධනා කරන ගමම්ම තිසමහාරාම
රජමහා විහාරස්ථානයේ සිදුවෙන්නා වූ ඇසිරිමත් උළු ලබාදීමේ පුණ්‍ය කර්මයට, එහෙම නැත්නම් සම්බුදු මන්දිරයේ වහලේ නිර්මාණය කිරීමට උරු ලබාදීමේ පුණ්‍ය කටයුත්තට දායක වන පින්නැත්තන්ට මා නැවතත් මෙන්න මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්නට පුළුවන්. ඒ අංකයට කතා කරන්න ආරාධනා කරනවා 0777 421 52 0777 421 52. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට මුදල් බැර කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ගිණුම අංකය 847943 85. ඒ සඳහාත් ඔබට ආරාධනා කරමින්, එවගේම ට්‍රැවල් නෙට් පිළිබඳවත් වචනයක් හරි සිහිපත් කරන්නට ඕන. ට්‍රැවල් නෙට් කියන්නේ බුද්ධ දේශීය අවබෝධින් වඳින්න යන්න ඔබ පොළඹවන ආයතනය. ඔබට ඒ සඳහා විශේෂ මඟ පෙන්වීමක් ලබා දෙන්නට ට්‍රැවල් නෙට් ආයතනය කටයුතු කරනවා. ඒ අතර විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු, උන්වහන්සේ ධර්මය දේශනා කරපු, සහ උන්වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු වුණු මේ බුද්ධ දේශයේ අසිරිමත් තැන් වලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන ඒ ගෞරවය හිතේ මතු කරගෙන ඔබට මහා පින්කම් රාශියක් සිදු කරන්න ට්‍රැවල් නෙට් ආයතනය ඔබට ඉඩකඩ සකසා තිබෙනේ. වගේම ඔබ වන්දනාවට එකතු වෙනවා නම් ඔබට ඒ සඳහා විශේෂ සහන අවස්ථාත් ලබා දෙන්නට ට්‍රැවල් නිත් ආයතනයේ කටයුතු කරලා තිබෙනේ. නිසා ඒ සියල්ල දැනගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා. අපි ඔබට ආරාධනා කරනවා ට්‍රැවල් නිත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ඒ උත්තරීතර පුණ්‍ය භූමි වෙතට ගිහිල්ලා ජීවිතේ මහා පිනක් කුසලයක් රැස් කරගන්නට මේ වස්සාන කාලයේ පෙනෙන්නේ නැත්තන්ට මෙන්න මේ දුරකථන අංකයෙන් විස්තර දැනගන්න 0776 167 872 0776 167 872 0112 863 863 දුරකථන අංකය ඔබට සිහිපත් කරනවා. හෙට සන්ධ්‍යාවේදී ඓතිහාසික කතරගම අෂ්ටඵලරුහ බෝධින් වහන්සේ අභියසට ඒක රාශී වන්නව ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නා වූ ඒ අසිරිමත් පින්කම සමගත් වෙල් බැඳගෙන ජීවිතයට පිනක් කුසලයක් රැස් කරගන්න ඒ ආරාධනාවත් කරමින් සිත්නේ තසපුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.